ලෙබනනයේ සිරින ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සිරරත්යාපා මහතා පවසනවා. එරට සිටින ඥාතීන් පිළිබඳ විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් 18.98 අංකය ඇමතිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඊස්ට්‍රායිලයේ හෝ ලෙබනනයේ සිටින යම් ශ්‍රමිකයෙකුට පහසුකම් සැපයීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීමට සියලු උපදෙස් ලබා දී ඇති බවද සිරරත්යාපා මහතා ප්‍රකාශ කළා. මේ දිනවල ඊස්රායිලය සහ ලෙබනනය අතර ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය සම්බන්ධයෙන් බලනකොට මෙරට සිටින ජනතාව දැඩි වශයෙන් විමසීම් කරනවා විදේශ නීති කාර්යාංශයෙන් සහ තානාපති කාර්යාලවලින්. අපිට අවශ්‍ය වෙන මේ අවස්ථාවේදී ජනතාව දැනුවත් කරන්න කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ඊස්රායිලයේ හෝ ලෙබනනයේ සේවය කරන කිසිදු ආකාරයක අනතුරක් මේ යුදමේ තත්ත්වය තුළ ඇති වෙලා නැහැ. ඒ වගේම තමයි අපි නිරන්තර තානාපති කාර්යාල දෙකම මේ රටවල්වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල තානාපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ලෙබනනය රාජ්‍ය ගත්තොත් එහෙම 7600ක් පමණ සේවය කරන ශ්‍රී ලාංකිකයන්, ඒ වගේම ඊයේ දින වෙන විට 30 දෙනෙක් පමණ තමන්ගේ යම්කිසි ආකාරයක පහසුකම් සැපීමට අවශ්‍ය බව දන්වලා තියෙනවා. ඒ අනුව ගරු තානාපතිතුමතු කාර්ය මණ්ඩලය විදේශ ගතු අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ඔවුන් ස්ථාන දෙකක මේ වන විට රඳවලා සිටිනවා සහ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දීමට කාර්යාංශය සහ විදේශ ගතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ඒ පහසුකම් සලසනවා සහ යම්කිසි කෙනෙකුට මේ රටවල් දෙකේ කිසියම් වූ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා නම් තානාපති කාර්යාලය හා සහසම්බන්ධ වෙන කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඒ වගේම මෙරට සිටින ඥාතීන්ට හැකියාව තියෙනවා තමගේ ඥාතිය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් 1989 කියන අපේ කෙටි දුරකථන අංකයට කතා කරලා අපිට දැනුම් දෙන්න. මොකද මේ අවස්ථාවේදී මේ කරන සියලු විමසීම් සම්බන්ධයෙන් අපි ෂණික ප්‍රතිචාර දක්වන කාර්යංශයේ විදිහට, ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි සියලු ආකාරයේ කටයුතු කරනවා සහ අපි නිරන්තර සහසම්බන්ධ වෙන තානාපති කාර්යාලයත් එක්ක කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නැවත වතාවක් මම කියන 1989ට කතා කරලා අපිට කියන්න. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාකාරී වෙනවා. සැප්තැම්බර් 30 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලැබුවා ලෙබනනය සහ සිරියාව කියන රාජ්‍යන් දෙකට යාමෙන් වලකින්න කියන එක. මොකද ඇති වෙලා තියෙන තත්ත්වය සලකලා බැලලා මේ තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව විදේශ සේවා නීති කාර්යාංශය ලෙබනනය සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීම, එහෙම නැත්නම් ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැහැ.